සදැවන්නේ වෙේ ගෙවී යන කාලය නැවත ජීවිතයට සමීප කරගන්නට පුළුවන්කමක් ලැබෙන නැහ ඒ නිසා නොපමාව ජීවිතයේ කුසල් දහම් වඩමින් දහම් අවබෝධය ජීවිතයට සමීප කරගන්නට අපූත් සහ කළ යුතුයි සදහම් නෞකාවට ගොඩවී සසර් සයුරින් එතරවන්නට ඔබට මක කියාදෙන පින්වත් හෝරාවක් බෞද්ධ්‍යරූපවාහිනී නාලිකාව පූජනීය කෝරලයාගම සරණතිස්ස ත් ස්වාමීින් වහන්සේගේ ගෞරවනය වැඩමවීමෙන් මෙලෙස ආරම්භ කරනවා. දේශකෑණන් වහන්සේ අපි සාධනාධ පාතමින් පිළිගනිමු. සාධෝ සාතෝ සාතෝ සසර පෙරපින් නැතිව, ධර්ම දායකත්වය ධර්මින් ධර්මයට කල්්‍යන මිත්‍රව, පෞද්ධෑ නාලිකාව හරහා බොහෝ අවස්ථාවල ස්වකී දායකත්වය නිසා ධර්ම දේශනාවන් විසුරවාහරින්ට ලබාදමින් රත්මලාන මල්ලිකාරාම පාර අංක පණස් අට නිවසේ පදිංචි කමලා ගුණසේකරමෑණයන් ප්‍රධහන ඒ දරු මොනුපුරන් ඥාතිීන් හිත මිත්‍රාදයේ පිරිස අද ඉතාම ශ්‍රද්ධාවෙන් මෙ දේශනාවෙන්ුවෙන් දාායකත්වය ධර්මෙන් කටියුතු කරනවා. අමන්තාචක්කවාලිය සු අත්‍රාගච්චන්තුදේවතා. සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් ස ස හම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තාතුතුතු නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මි සු අප පටි හතඥානචාරස්ස. දස බලධරස්ස චතුවසාර්‍ය විසාරදස්ස සබ සතුතමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තගතස්ස සබഞුණු සම්ම සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙෙතු වරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාරයදස්සෙ සබ් සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිස. තාාගතස්ස ස්බ්නු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාර්්‍ය විසාරදස්ස සබ් සත්තු තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක සැදැහැවත් කාරුණික පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන් සේවිසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීරූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවනය කරඩත්. එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන. වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත්. තුළින් සුගතිගාමී වූ පරලවා ආයිතිභවයකින් සැනසෙන්ටත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහන් නිවනිින් සැනසීමේ බලාපොරොත්තුවත් ඇතුවයි මේ උතුම් සද්ධර්ම දානමය පුුණ්්‍ය කර්මයේ සිද්ධ කරගන්න සූදානන් වෙන්නේ ඉන්නතින ඒ බලාපොරොත්තු සියල්ලක් එසේම මුදුම් පත්කරගැනීම සඳහා අද ධර්මදේශනාවේ මාතෘකාව ධර්මදානම කුසල කර්මය වෙනුවෙන් මා යොදාගන්න කල්පනා කළේ ධම්ම පදපාලී බික්කු කියනවර්ගේ අන්තිම ගාථ රතනය. ඒ ගාථරතනය තමයි යෝ හවේ දහරු බික්කු යුන්ජති බුද්ධ ශාසනයේ. සෝ ඉමං ලෝකන් පභාසේති අබ්බා මුත්තෝ චන්දිමා එ කියන්නේ යෝ හවේ දහරූ බික්ු දහර භික්ෂුව කියල කියන්නේ අපි දහර කාලයේ කියල කියන්නේ ළමා කාලය කියන එකයි. එතුට දහර භික්ෂුවක් කියන්නේ ඉතා පුංචි යෝ හවේ දහරූ බික්කු ඉතා පුංචි භික්ෂුවක් නමුත් යුන්ජති බුද්ධ ශාසනයේ මේ බුද්ධ ශාසනය හරියටම යෙදෙනවනන් සෝ ඉමං ලෝකන් පභාසේති ඔහු මේ ලෝකය ආලෝකමත් කරන ඔහු මේ ලෝක අලෝංකුමත් කෙනෙක් සඳහන් කලා කොයි වගේද අ්බාමුත්තෝ චන්දිමා වලාකුලෙන් මෙදන හඳ වගේ කියන මේ ගාතාරත්නයේ දේශනා කොට වදාළි සුමන සාමනීරයෙන් වහන්ස නිසා මේ ගාතාරත්නය මුල් කරගෙන අපි මේ වෙනකොට මේ දේශනා මාලාව ධර්ම දේශනා දෙකක් සාකච්ඡා කරලා තියෙනෝ එහි තුන්ගෙන දේශනාව තමයි මේ සාකච්ඡා කරන්න සූදානන් වෙන්නේ එතකොට මේ ගාථ රතනයට ගැලපෙන්ඩ දහර භික්ෂුව තමයි සුමන සාමනේරයන් වහන්සේ සුමන සාමනේරයන් වහන්සේ කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය කල්්‍ය යානමිතරත්වය නිසා තමයි මෙ සම්බන්ධය මේ මුණගැහෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පාරමී පුරාගනයන සංසාරයක භවයක අන්න බාර කියලා බෝහොම දිරිින් දෙෙක් වෙලා හිටිය. අන්නබාර දුගියට එදා උපස්ථාන කළේ උපකාර කළේ සුමන කියන සිටුවරයා. සුමන සිටුවරයා මහා දානපතියෙක්. ඇැබැයි සුමන සිටුවරයාගේ දන්සලෙෙන් බත්මුලක් ගෙනල්ල උපරිට්ට පසේ බුදුරජාණන් වහන්සට ඒ බත්මුල පූජ කරලා දෙවියන් ලව් අසාදු කියවගන්න තරන්. අන්න භාර දුගිය වාසනාවන්ත වුණා. ඒ කාරණාවෙන් තමයි සුමන සිටුවරය අන්න බාරගන වැඩියෙන් හිතුවේ. ඉති ඒනිසාම අන්න භාරට අය වැඩකරන්ට දුන්නේෙ නෑ අන්න බාර සුමන සිටුවරයාගේ අස්වයන්ට තනකොළ කපපු කෙනා.ඇයි තනකොළ කපන්්ඩ දුන්නේ නෑ. මාලිගාවක් ගොඩනගා ගණඩ තැනක් පෙන්නවා රජ්ජුරුව සිටු තනතුරක් දුන්නා බොම සහයෝගයෙන් වැඩ කරන අන්න භාර මැරිල්ලා. වෝග පස්සෙ කාලේ දෙවලව හිටේ දිවිය පුත්‍රයා අපි බුදුරජාණන් වහන්සගේ කාලි අමිතෝදන සාක්‍ය රජ්ජිරුුවන්ගේ දෙවනි පුතා වෙලා ඉපදිනා ඒ තමයි අප අනුරුද්ධ මමාරහතන් වහස. අනුරුද්ධ නමින් නම් කළා පැවිදි වෙලා රහත්වනාට පස්ස කල්පනා කළා මටයිදා උපකාර කරපු සුමනකෝ වින්දයා කඳුවෙටිය පාමුලි මහනියම් ගමක මහා මුන්්ඩ කියලා උපාසකයෙකුට දාව දෙවනි පුතා වෙලා ඉපදිලයින්නවා. වස්කාලයක් ඒවස් වසල එක්කරග නැවිල්ල පැවිදි කෙරුවා. පැවිදි කරවලා හිමාලිට වැඩල හිමාලෙ ඉන්න වෙලාවෙේ මහත් ආශ්චරි ප්‍රාතිහාරය සමුදායක්නිසාමනයේ රහාමුදුරෝධක්වනෝ. ඊට පස්සේ ඒර කරනවා භාගිතුන් වහසගාවට සාමනේරයා එක්ක යා යුතුයි භාගිතුන් වහසිට පෙන්නන්ට. අවුරු දුහතයි වයිස. අනුරුද්ධ මහරහතන් වහන්සේ සුමන සාමනේරයන් වහන්සේට කතා කරගෙන භාගිතුන් වහසිගාවට පිටත්වනා. තැම්බේ භාගිතුන් වහසි ගාවට මේ සාමනේර නම පෙන්නන්ට එක්ක යා යුතුයි කියන තැන්ට එනකං පහුගේ දේශනා දෙකින් අපි සාකච්ජයක් කළ. අප එතින දලා අද දේශනාව ආරම්භ කරමු බුදුරජාණන් වහන්සේ දන්නවා අනුරුද්ධ මහරහතන් වහසේ අද තමන් වහන්සේ දැකගණ්ඩ වඩින බව සුමන සාමනේරයත් එක්ක එන බවත් භාගිතුන් වහන්සේ දන්නවා හැබැයි අනුරුද්ධයන් වහන්සේ වඩින බව අනික් හාමුදුරුවරුද් දන්නවා එන්න ලෑෂ්ත වෙලා ඉන්නේ පෙර මකට ගමන් කරලා පාත්‍රසිියුරු අරගෙන පිියරගන්න. ද මහරහතන් වස වැඩියා මණක් භික්ෂූන් වහසල පෙරමගට වැඩල පාතර සිවරු භාර ගත්තා හත් අවුරුදු ළමයි එද අද වගේීම තමයි අවුරුදු හතක චූටි දර්වී දකි නෝනෑම කෙනෙකුට සන හැක් ඇතිෙනවා. ඉතින් අර රහත් වෙලා නැති භික්ෂූන් වහන්සේලා තැකර පුංචි හාමුදුරග වඩු අතගනු සමහර කට්ටි පිට අතගානවා සමහර කට්ටිය කුසාත ගාල හන බඩගිනෙන් නැද්ද කියලා මේවා බොහොම දරු සෙනහසින් කතා කරනවා හැබයි එක භාගිතන්වාසේ බලාගෙන තමයි ඉන්නේ. ඉඳලා බුදුරජාණන් වහස කල්පනා කරනවා මේ මහනු නැහෙන්ද හදන හැටි ඇම කවුරුත් දන්න මේ ඉන්න කවුද කියලා ඒ දකින්න පුංචි දරුව පිර ඒ නිසා කල්පනා කළා මේ කෞුද කියන කාරණාව මේ අයට පෙන් නඩුවන කියලා මකද දැ සුම සුමන සාමනීරයෙන් වහන්සේ දැන් ඇත්තරම මේනකට සිව් පිලි සිම්බියා සහිත ම රහතන් වහසෙනමක් න ඒ කාර භික්ෂූන් වහසල දන්නේ රහතන් වහසලන දන්න ෘතජ්‍යන සංගයා දන්නේ කවරුව නිසා මේ කෞුද කියල පෙන්න්න ඩන කියල හිතුුණ අනි කාරණාව තමයි පින්න තුනී තමන් කෞදද කියල කවදාවත් කියන්නේන ඒකන මේ ශාසනය ලස්ස මෙෙන කිසිම ශාසනයක නැති හරි විශිෂ්ඨ තලක් ලක්ෂණයක් න බුද්ධාගමී තියෙන මම කෞද කියලා කිය නැති එක බාගිතුන් හ දේශනා කරල ති වෙනම ශික්ෂාපදයකුත් තියෙනාවකට බූත ගාම ශික්ෂාපදය කියලා නිසා හතන් වහන්සේලා කවදත් මම රහතන් වහන්සේ කෙනෙක් කියල කියන්නෙත් නෑ. සෝවාන් සකදාගාමි අනාගාමින් වහසර කවදාවත් මම මෙන්න මේ වගේ මඟ පල ලැබූ වෙක්ේ කියල කියන්නේ කියන්නෙත් නෑ. ඊටත් පල්ල හැටව අපේ ශාසනය කියන්නේ මම භාවනා කරන කෙනෙක් කියල කටුවත් කියන්නෙත් නෑ කියලා. එතකොට සඳහන් කලා සමහර වෙලාට බොහෝ අනවශ්‍ය ප්‍රශ්න හඳ පුළුවන්කු භික්‍ෂූන් වහසගේ ඕන තරහනෝ. වහන්සලා කොච්චර වෙලාවක් දවසකට භාවනා කරනවාද. මේ වෙනකොට කොච්චර භාවනා වඩල තියෙනවාද ශාසනය හැටියට කියන්නේ තියන අනවශ්‍ය ප්‍රශ්න කියලා. මකද එහෙම අහනුවනං උත්තර දෙෙන් දෙපා කියරතියන්නේ. දිගින්දිගටම බේරෙන්ට බැරුවමහනුවන ාගිතුන් වහන්සේ දශනා කල තිය තමන් ගැන කියන්න දෙපා කියලායි කියලා ඒ එතනම ප්‍රශ්න කන එක නවත්තන කියලති එහමමත් කිය නෑ ශ ගුණපුරණයි එනිසා රහතන් වහසේ කොහොම කියන්නෙත් නන දහින්ද දන්නේෙ නෑ එක තමයි මේ ශාස තියන නහත මානිත්වේ අපේ අනුරාධපුර යුගයේ භික්‍ෂූන් වහසල දෙනමත් එක ගල්ගුහාාවක වාසයකරලා තියන අවරදු හැටක් නමුත් අවරුදු හැටක්ම එකට ජීවත්වෙලත් අනික් භික්‍ෂන් වහස දන්නේෑ හැට අවුරුද්ධක් මාත්‍යක වාසය කරනය රහතර නාසනමක් කියලා ඒ කොයි තරම් එෙතිකොට නහතමානී බවක් තියෙනවද. හඳුනාගණ්ඩ අපහසු බවක් තියෙනවාද කාලයයක් තිස්සේ ඇසු කරලා ඇසු කර ඇසරු කරල කතා කරන වචනවලින් ඉරිව පවත්තන ආකාරයෙන් මෙසිල් බිඳෙන්නම නෑ කියන කාරණාවල් තහුරු කරගැවින් හොයාගන්නවා මිසා වෙන හොයාන්න ක්‍රමයෙක් නෑ ම කියන්න එක උතු මනිස් ගුණ රගිතුනස තහනම් කරලා තියෙනවා කියන එක යම් කෙනෙක් ඒ තත්වයට පත්තෙන්නේ නැතුව කියනව නම් ම මෙහෙම කෙනෙක් කියලා උපසම්පදා භික්ෂුවක් උපසම්පදා වෙතන අවසන් කියල සඳහන් කරලාතිී උතුම් බුණ කියන්න බයි තියෙන ගුණ කවොත් එක ඇවතක් වෙනවා නැතිගුණ කිවොත් මහනකමම නැතුවෙන ඒතරන් ගැඹුරු කොට දක්ව ලතින් ඉති එනිසා මානයේ නැති කරන්න දැයිමි කරලතිය මානයේ නිවන්නට බාධාව මානයේ ලොකුම බාධාව ද අපි අනුරුද්ධයන් වහන්සේ රහත්වෙන්ට කලින් සක්කලවල් දාහක් බලන්ඩ පුළුවහන් දිවැසක් ලබුණ රහත්වෙන කලින්. ඉෙති ඒත් උත්සාහ කලා උත්සාහ කලා උත්සහ කලා බැරිමතෙන සැරියුත් මහරතන් වහසේ ගාවට ගිහිල කියනවා ස්වාමීණි සාරිපුෘතයන් වහන්සේ මට සක්වොලවල් දහසක් බලන්ඩ තරන් දිවැසක් තියෙනවා. එවනාට මට දවාරහත්තය ලැබුන්නේ කියලා. සාරිපෘතයන් වසේ ලස්සන උත්තරයක් දෙනවා නුරුද්ද තොට හිතෙන වනං සක්කලවල් දහසක් බලන්ඩ පුළුහන් දිවැසක් තියෙනවා කියලා එහෙම හිතන තාක්කල් තොපරහත් එන්නේ කියල කිය එකගෙන මානයක් තියනෙන මට සක්කලල් දහක් බලන්ඩ පුළුවන් කියලා අත්තුක්කන්සනයේ සහ පරවම්භනය කියන කාරණාව මේ ශාසනයේ බොහොම විශේෂීෙන් සැලකිය යුතු දෙයක් එත් හැනට පත් නොවීන්ඩ මකදද අත්තුක්කන්සනය කියල කියන්නේ තමන් හවා දක්වනවා. මම හොඳයි මම ගුණව අපි සිල්ව පරවම්බනය කියල කියන්නේ අනික් සියලු දෙනම් පහත් කරල සලකනෝ. මේක තියෙන තාකල් මේ ශාසනය උතුම් පරේකට යන්න බෑ කියල කියන්නේ. එකති හින්දාර භික්ෂූන් වහස කවුරුවත් දන්නේ මෙහත් අවුරු දුවයිසි පුංචි දරුව රහද කියලා තින් ඒනි බුදුරජාණන් වහන්සේද මේවාගේ ප්‍රශ්නනං ශාසනය අරීයට ඇතිවුණා රාතන් වහසේලට. බදජී මහතන් වහසේ තවාගේ ගැටලෝකට මූුණපානවා බහෝර හතන් වහන්සේලා ඒවාගේ ප්‍රශ්නවලට මූුණ පෑවා. අප බදුරජාණන් වහසේ භික්‍ෂූන් වහස රැස් කිර්වා ැස්කරවල ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මට අනවත් තත්්ත විලිින් සිරිපතුල් සෝදගණඩුවනේ අනෝ තප්ත විලේ ජලයෙන් සිරිපතුල් සෝද ගණ්ඩඕනේ. එහෙම කියහම අග්‍රපස්ථායකයන් වහසේ සාමනයට භික්‍ෂූන් වහසල පන්සීයක් ඇැතිවවා. රහතන් වහසලන කාරනාව දන්න ොමකක්දම මේ වෙෙන්ඩ ඇන කියලා. කැඳව ලාහනවා කියනවා ආශ්මුතුන්ලා භාගිතුන් වහන්සේට සිරිපතුල දෝවනය කරගන්්ඩ නොතප් ලින්ම් පැටික් ෝොන ල ේන කාර්ධගේන්ට පුළුහන්. වැඩි මහලුම සාමනේර භික්ෂූන් වහන්සලගාව ඉඳලා ක්‍රමාණු කූලෝ විමසමින් 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 ගියහා කවුරුවත් තර දෙන්නේ. අන්තිවට හුව සුමන සාමනේරයෙන් වහන්සේගෙන්. ඔබට පුළුහන්ද වාගිතුන් වහන්සේට අනෝ තප්ත විලෙන්ම් පැන්ගෙනනල්ලදේන්ට. එහෙම අහපු හම වනැසි කෙරින්ම් යන බුදුරජණන් වහසසිග ාවට. අහනුව ස්වාමීනී මගෙන් උපකාරයක් අවශ්‍යද භාගිතුන් වහන්සේට ඔවු සාමනේරයේ මට අනුව තත්්ත ලි පැන්ක්ස්වල්පයක්ක වශ්‍යයයි ද මේ වෙලාවේ බුදුරජාණන් වහසේ වැඩයින්නේ විශාකා මහවුපාසිකව හදපු පන්සලි මහවපාසිකාව රත්තරං මුතුමෙනික් ඔබ්බපු කළගෙඩි පූජා කර තියනව සංගයට වතුර රැස් කරලා තියාගන්න ඒ අතර එක කලයක් තියෙනවා වතුර කලගිරි හැටක් විතර පුරුව හැකිකට ඒ කලේ තම මේ සාමනේරයන් වහසේ ගන්නේ අර විශාල කලගිජිය ඒ තරගෙන එහෙම්ම මහසට පැනනගල අනෝතත්ත විලගාට යනකොට නාගරාජය දකිනවා ඇති එනවා පුංචි සාමනීරයෙන් වහන්සේ වලාකුළු අතරින් අනෝතපට විළගාට නවා ඉතින් එතකොට කලින් වෙලා වෙලකු ගැටුමක් ඇති වුණ දෙන්න අතර පස බොහොම මිත්‍රත්වයක් ගොඩනෙගුණා දෙනිසා පැන්කලේ අරගෙන නාගරාජය කියනවා ස්වාමී දෙන්ඩෙ ඔබහන්ේ ඉස්සරයෙන්ඩක ුමංගෝ අරන් එන්න එහෙම එහෙම තරමට දැල්ලෙන් ගතුවෙන එතුවට සඳහන් කළ නෑ පන්තක භාගිතුන් වහසගේ බලාපොරොත්තු මේ කලේ මම අරංගෙන්න්නතුරු දෙනිසාම එක මයි ගෙනන් ඕු ඔබ නවතින්න්නද කියලා කලගිිය කරීතියගෙන එහෙම ආයි අහසි අඩි එතකොට තමයි බුදුරජාණන් වහන්සේ විවෘත්්ධ තැනක ඉඳලා අර භික්‍ෂූන් වහසලට පේනවා මහනෙන පේනවද සුමනයන්ගේ යානු භාවේහරිික රන්වන් වහන්සේ කෙනවාගේ මේ වතුර කලිගිරියත් අරගෙනෙනවා කියන කාරණාවෙන් මනවර භික්‍ෂූන් වහන්සලට තහවුරු කෙරව්වා මේ ඉන්න එහෙම පොඩිදරුවෙක් වගේ ළඟට ගිහෙල්ල ඇඟපත අතාගන්න සුදුසු කෙනෙක් නෙම ීමයින්නේ. මෙ ශාසනයේ දී සෞකෙලෙසු නසලා සව්පිලි සිබියාපත් සහිතව රහත් එච්චි කෙනෙක්. සව්පිලි සිිියා සහිව රහත්වෙනවා කියල කියෙන් ඒ මහ රහතන් වහන්සෙනවා. රහතන් වහන්සලක ප්‍රබේද ගොඩක් තියෙනවාන ශුෂ්ක විදර්ශක. කිසිීම රදයක් දක්වන්නඩ බැරි රහතන් වහන්සේලා. යයි නිකං රහතන් වහන්සේල ඉටවස සව් පිලිසිම්බියාපත් රහතන් වහන්සේල අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන විශේෂ ඥාන සහිත උන්වහන්සේලට කියන්නේ මහරහතන් වහන්සේලා. සුමන සාමනේරයන් වහන්සේ අවරුදු හත වුණනාට මහරහතන් වහන්සේලවා. ඒ මහරහතන් වහන්ස කියලා ගැන වයසිං වැඩිමල් නිසා නෙමේයි මෙසිව පිසිම්බියා සහිතව රහත්ත්‍යච්ච නිසා. ඒේගේ මහරහතන් වහසෙනවක් මේඉන්නේ. ඉති අනික් සියල දෙනාට මේකින් ඔප්පුනා මේ භාගිතුන් ව හසර පැංගොලා වශ්‍යතාවයක් තිබුුණ නෑ නවත් අභුව බේරගණ්ඩුවමනාවක් තිබුණා. ඒකයි මේ වැඩී වාගිතුන් වහස කළේ කියලා. ඉති ඊළඟට පහෝදා භික්‍ෂූන් වහන්සේලා සාකච්ඡා කරනවා සුමන සාමනයරයන් වහන්සේගේ මේ ආනුභාවය කොහොමද කියලා එතකොට තමයි භාගිතන් වහන්සේ දම් සභා ම්ඩපේට වඩින්නේ. මහනිනි මොනවද මම එන්න කලින් සාකච්ඡක් කර කරහිටිය ස්වාමීනී සුමණයන් වහස්සගේ ආනුභාවය ගැනයි කතා කළේ අන එතකොට තමයි මේ මාතෘුකා ගාථාව දේශනා කළේ මහනින යෝ හවේ දහරෝ බික්කූ යුන් ජති බුද්ධ වාසනී, සෝඉමං ලෝකං පභාසීතිී අබ්බා මුත්තෝ චන්දිමා කියලා. සුමන සාමනේරයන් වහන්සේ වගේම සෝපාක සාමනේරයන් වහන්ස තර්රීමෝ ආශ්චරිකෙන ඉතිරි මේ ගාථාව විස්තර කරන තැන සෝපාකයන් වහසි ගැන පොඩිවිස්තරයක් තියෙන. සිද්ධාර්ථ කියන සම්මා සම්බුදුරජාණන් වහන්සගේ කාලි. බ්‍රහ්මණ කුලේක ඉපදිච්ච බොම ධනවත් පුද්ගලී. හැවල් ලාබාල තරුණවයේම ජීතය නිසරු බව අවබෝධ කරගත්තා. සියලු ධනය අත්තැරලා රුසි ප්‍රයජ්ජාවීෙන් පැවිදිෙන. භාගිතුන් වහස ලෝකෙ පහළ වෙලා මේ මහ පින් ඇති රසිිවරයා ගැන දැනගෙන හද මරණාසන්නයි යන්ඩෝන ඔහුට පිහිටවෙන්නඩ මම ගෙන කල්පන කළ මේ සිද්ධහර්ද බුදුරජාණන් වහස දෙ ඔහු ආසය කරන කඳුුවටීට වැඩම කරහම දෙ භාගතුන් වහසට ගොඩක් උපස්ථාන කළා හැබැයි බුදුරජාණන් වහන්සේ මම් බලන්්ඩ වැඩිය කියලා පුදුමාආකාර ප්‍රීතියක් හිති පිරිල්ල තිබුණා ආංයේ ප්‍රීතියම තමයි මරණයට පත්වෙලා ඒ ප්‍රීතිය නිසාම දෙව්ලෝ ඉපදිලා ආය අපේ බුදුරජාණන් වහන්සගේ කාලි මනු සවරෝ කීප දෙනවා දෙති එහෙම ඉපුදදුනහම බොහො කෙටි කාලයකින් තමන්ගේ තාත්ත මැට මරණයට පත්වෙනවා ඉට පස්සේ සුලුපානන් එක තමායි ජීවත්යෙන්ඩ වෙන්නේ සුලුපාණන්ට සුළුපියට දාවත් අම්මට දරුවෙක්කින්නවා දෙන්නම් එක ලංග සමාන වයිස් බොම කිට්ටු වයස් මට්ටගොලි න තේවාගේ දරුවූ පිරිමි දරු නික රන්්ඩු සරුවල් වෙනවා වැඩි දෙ තමන්ගේ පුතායක රන්්ඩු කරනවා කියලා අම්ම ගමනක් ගියහම පුංචි සෝපාකාරංගල්ලා මලමිනික ගැටගහනවා හිවල්ලුවත් කාල මරලදායි කියලා බැහුගේ පුුණන්න්‍ය ශක්තිය හරි බලව එනිසා හිවලෙක්වත් ලං වෙන්නනෑ ලවතුරා බුදුරජාණන් වහන්සේ විශේසියෙන් සාමනීරයෙන් වහන්සේ දැක්කා දැකලා තීරණය කලා මොහුට මාව ම පිහිට වඩෝනය කලළ සාමනේරයෙන් වහසම සෝපාක පුංචි දරුවව දැකළ පිහිට වඩෝන කියෙන කල්පනා කළා එම කල්පන කළ බුදුරජාණන් වහසේ ඒ වෙලාවෙම උන්වහන්සේ හොයාගෙන වඩනවා. ඒහි සෝපාක මාභායි ඕලෝකස්සු තතාගතන් අහන්තේ තාරඉස්සාමී රාහුමකේව චන්දිම භාගිතුන් වහසේ වැඩම කරලා සෝපාකයන්ට කතා කරනවා කතා කරලකනවා ඒහි සෝපාක සෝපාක එන්ඩ ඒ බුද්ධ වචනය එක්ක මර ගැන ගැටගහල තිබිච්ච සියලුම බැමි බිඳෙනවා. බුද්ධාන භාව නිසා. ඒ සෝපාක සෝපාකෙන්ඩ බායි ඕලෝ ඕලෝකස්සු තතාගත බායි කියල කියන නිසාමාන්‍යී පාලීන් සහෝදරය කිය නර්ථේ එති මෙතන වේ පුතනුවනිවාගේ කියන වචනයක්ක් මයි පාවිච්චවෙන් ඇත්තේ එක වචනකට සමහට තේරුම් ගොඩක් තියෙනවා මම ඔබ බේරගන්න මම තතාගතයන් වහන්සේ අහන්තේ තාරයිස්සාමී මං ඔබ එතර කරවන්න. තාරයිස්සාමීක නෙතර කරන්න සංසාරී. රාහු මුකේව චන්දිමන් හරියට රාහුගෙන් චන්ද්‍රයා බේර ගත්ත වගේ. කියල බාගිතු නාස හිල කතා කරනවා. ඉ බුද්ධන භාාවයෙන් ැ බැමියඔක්කම ලෙෙනවා බුදුරජාණන් වහසළඟට ේනවා. භාගිතුන් වහස්සේ සෝපාක දරුවා පැවිදි කරනවා වරු දයිසි සියව් පිලිස්සිබියා සහිතවම තමයි හත්වවෙන්නේ. ඉ සෝපාකයන් වහන්සි අනුරුද්ධයන් වහන්සි සුමනසාමනේරයන් වහ සෝපාකයන් වහන්ස සුමන සාමනේරයන් වහන්සත් හත්තවුරු දයිසේම මහරහතන් වහන්සල බවට පත්තිච්චාය ඒවාගේ අය ශාසනය තව ඉන්නවා. ඉදි භාගිතුන් වහන්සේ ඇගැල්ල පැවිදිිරවලලා ඉන්නන්නේ හැබයි අම්ම පස හයාගෙනනවා. තාතගෙන් ඇහු ඇහුව කෝ පුතා කියලා යා උත්තර දෙන්නේ ඒගගේ උත්තරයක් හම්බෙන්නේ නැති බව දැනගෙන කල්පන කලා මට වෙන හන්ඩ කෙනෙක්නෑ හැයි ලෝවතුරාබුදුූර තුන් කල් දක්න නුවනින් යුක්තයි යන්ඕෝන බුදුරජාන් ව හසිගාවට කියලා. දීල කාරණාව කිය අහනොස්වා මිනිමගේ පුතාානේ ඒනකොත් පුතාලඟ ඉන්නවා. හැබැ ඉරදිියයක් දක්වල තින පුානප පෙන්ෙට. ාගිතු ව හසකාවට වැඩ හම භාගිතු ව හස අමට ධර්ම දේශනාවක් කරන සෝපාගගේ අම්මට ඒ දේශනාව අගන ළඟඉන්න පුංචි සෝපාකයන් රහත්තෙන දේහමටමමා රහත් දේශක්ෂාත් කරගන්න ඉතින් බුදුරජාණන් වහස්සේ එක දවසක් ජත වනා රාමි හෙව නැල්ල පැත්ති එකන් ඉර ඒ පැත්තිෙන් බැහගෙනයනවා ගොඩනැගිල්ල හෙවනල්ල මේ පැතර වෙට ලැතිව. භාගිතු වහසේ හෙවනැල්ලේ සක්මන් කරනවා පුංචි සෝපාක හාමුදුරුත් වැඩලා භාගිතුන් වහන්සේ සිරිපතුල් තියෙන දිහා බල බල ඒ විදිහටම පාද තපත බා සක්ම කරනවා. දේ දැක්ක අහම භාගිතුන් වහන්සේ කල්පනා කළා මොහුට දැම්ම මොප සම්පදා දෙන්න පටිනෝ. ඒ තරම්ම ශ්‍රේෂ්ටයි කියල ප්‍රශ්නයක් අහනවා. යහන ප්‍රශ්නය තමයි සෝපා ඒ නාමකින් සෝපාක එකක් නම් මොකදද ැ ඉ අහල යරවෙනකොට මුත්තරත් හැබෙනවා සබ්බේ සත්තා හාරට්ටික මේ ලෝකයේ සියලුම සත්්‍යයන්ට අත්‍යවශ්‍යමද ආහාර නිසා මේ ලෝක තියන පලවෙෙනක හා ඒක උත්තර දුන්නහ ාගිතතුන් හස දවනි ප්‍රශ්නයන සෝපාක දේනාමකින් දෙකත් නම්මකද්ද ස්වාමීණි නාමං්චරූ පංච නාම සහරූප තීනි නාමකින් තුනක් නම්මකද්ද තිස්සෝ වේදනා චත්තාරි නාමකින් හතරක් නම්මකද්ද සෝපාක චත්තාරි අරිය සච්චාන් චතුරාරි සත්‍යය හතරක් කියලකෙන් පංචනාමකින් ස්වාමිනි පහක් කියල කියන්නේ පංච උපාදානස්කන්දටයි පංචුපාදානක් කන්ද චනාමකින් චාජත්තිකාන ආහිතනා සත්ත නාමකින් සත්ත බොජ්ජන්ගා අට්ටනාමකින් අර වට්ටංගිකු මක්්ගෝ වාර්යෂ්ටායින්ක මාර්ගයේ නවනාමකින් නවසත්තා වාසා දහන්ගේෙහි සමන්නාගිතු වරහාතිවිචක්ච්‍යති දහවින් ප්‍රශ්නිට උත්තර දීලඉවරවෙනවා භාගිතුන් ව හසි දේශනා කරනවා මේ ප්‍රශ්න දහයට පිළිතුරු සැපවීමම සෝපාකයිනී එයයි ඔබේ උප සම්පදාව. දායජ්‍ය උප සම්පදාවෙන් උපසම්පදා කරනවා ති ඒ වගේ සංසාර මහා පින් ඇති අඇයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය එදත් ශාසනය යෙදන අදත් ශාසනය යෙදිලා බොහොම ඉක්මනට සසරින් එතරවෙනවා යම් කෙනෙක් ලෞතුරා බුද්ධ ශාසනය යම් දවසක තමන්ට මුණ ගැහෙනවාද ඒ මුණගැහිච්ච කාලිදල්ල ඒ බුද්ධ ශාසනයට අනුව කටයුතු කලා නං ඒක තියෙන ඊළඟ ලාබේ තමයිී තියෙන්න්නේ එතකොට මේ කාලෙ අපි කල්පනා කළ යුතු දේ තමයි මේ අපටත් හම්බ වෙලා තියෙන්නේෙ ඒ නිර්මල බුද්ධ ශාසනයමයි අදත් භාගිතුන් වහසිරි කීකරුණන් භාගිතුන් වහසගේ වචනයේ අදත් ක්‍රියාත්මක කරනවන්නන් අපි මේ ශාසනයෙන් ලොකු පලනෙලාගන්න පිරිසා. ඒ සඳහා අපිට මේ කාලෙ කරන්න කැපකිරම් ගොක් තියෙන. යටත් පිරිසි පන්සිල් ආරක්ෂා කරනවා කියල කියන්නේ මහා විශාල අත්හැරීමක් නේ පන්සිල් ගැන කියන්නේ මේලෝකෙ තියෙන මහා දාන පහ කියල පන්සිල් කියන්නේ මේලෝකයේ මහාදාන පහ කියල කියන්නේ එතිකොට දානයක් කියන අත්හැරීමක් නේ එතුොට දිවි හිමියෙන් ප්‍රාණ ගහත කරන්න නෑ කියලා අත්හැරිය හම නිකන් හිතන්නකු මේ ලෝකේ ඉන්න කූම්මයාාගි තරන් කුඩා සතාගින්දලා අලිඇත්තු දක්වා කිසිම කෙනෙක් මට බයයිද කියලා. ද සාමාන්‍යෙන් සත්තුන්ගේ සවභාවේ මිනිස්සු දක්කහම් පන්නල දුවනකන. නමුත් යම් කෙනෙක් අර ප්‍රතිඥ්ඥාව දුන්නහම කුරා කෝූමයා ගින්දල අලිියඇත්තු දක්වා ඒ කිසිම සතෙක් මට බයි නෑ. හේතුවතමයි මගෙන් ඒගොල්ට කරදරයක් නෑ කියල දන්නවා. පානාති පාතාාවර මනී. සික් කාපදං සමාධයාමි කියන වචනය අර්ථයෙන් සමාදන් වනහම මේ ලෝකෙ කවුරුත් මට බයිනෑ. ඉ හිතන මේ ලෝකෙ කවුරුවත්ම මට බයිනෑ කියන කාරනාව කවුරුවත් මානිසා බියජනක හැඟීමක් උපදව ගන්න නෑ. කවුරුවත් මානිසා තැතිගන්නෙ නෑ. කවුරුවත් මා දැකළ ජීවිත බයි දුවන්නේ නෑ කී දෙනෙක්ව මාගෙන් ලාබභෙක් සැලසනවා. ං ආගවත් වස්තුව කොරකන් කරන්න නෑ කියල සමාදං වෙච්චහම. ඒ ගෙවල්ලෝට මම ආගටගේ පුරාම් මං ඇවිද්ධට ඉස්සරහි ඇතුල්වෙලා පිටිපස්ස දෙොරින් පිට වෙලා ගියයාටේ ඒ ගොල්ල නැතිවෙලාක මංගේ ගෙදර ඇවිල්ල වාඩිවෙලා හිටිය දැක්. කවරු හරි කීවත් අහලානන් ගෙදර ගහිල්ල හිටිය දැක් කියලා කව දාවත් සැකය ුපදදින්න. දෙමිනිස්සුම් ගෙහිතේ මා සම්බන්ධයෙන් තියෙන බය නැති කරලා නැතියන්නේ. ඒවාගේ මේ සිල්පද පහම රකින කෙනා මේ ලෝකෙ කොයිතරං විශිෂ්ට කෙනෙක්ද කියන කාරණාව ලෞතුරා භාගිතුන් වහසේ තීරණය කරනවා මිසක් සාවාන්‍ය ප්‍රතජ්ජන අපට ඒකින් තීරණයක් කරඩ පුළුහංකමක් නැත්ති තරම් උසස් බවක් පන්සිල් ආරක්ෂා කරනවා කෙළ කියන්නේ. යමෙත් පන්සිල් ආරක්‍ෂා කරනවාද ඔහු මේ ලෝකයේ න මහා කල්ල්‍යන් මිතරී. දක්කින ඉංග සූත්‍රයට අනුව කල්පනා කරල බැලූ තිසරන විතරක් තියෙන කෙනෙකුට කෑමවේලක් දුන්නොත් අනාගත ජීවිත එකයි බිදුු එකසිය හතලිහක විපාක දෙනවා නිකම් මෙමෙහි තඩපු අප අප අපි කෑමවේලකට ආරාධනා කරනවා එක්දාස් එකකට එතකොට ඒකෙන් දාහක් පුතජ්්‍යන සීලවන්තයිකෙන් පුතජ්ජන සීලවන්තයකුට එක කෑමවේලක් දුන්නහම මගේ අනාගත ජීවිත ලක්ෂයයි නිසූ පත්තියන්නේ එතකොට පු්‍රතජ්්‍යන සීලවන්තයෝ දාහකට කෑම දුන්නහම ලක්ෂේ දාහෙන් ගුණ කරහම එකයි බිඳු අටයි එතකොට දාහකට කෑමදීලා අනාගත ජීවිත එකයි බිඳු අටක සුවපත් කරගන්න පුළුවන් තිසරණ තියෙන එක්කෙනට කෑමදීලා අනාගත ජීවිත එකයි විින්ද එකසිය හතලිියෙක සූපත් කරගන්න පුළුව. එතකොට අයිතේරෙන්නේ මේ දෙන්න අතර තියෙන වෙනස කොච්චරද කියලා. එතොළ තිසරණයි පන්සිලුයි තියෙනව නං ඊට වඩාතාව හුගා කියහලයි. පන්සිිල් තියෙන නිසා. එතට යම් කෙනෙක් මේ තිසරන මත ඉඳගන්න. නතන් තිසරණයි පන්සිලි ආරක්‍ෂා කරමින්. ව කෙනෙක් දෙන වතර වීදුරුවක් කරිපානය කරනවා කියල කියන්නේ ඒ කළ යුත්තයම දෙනකෙන අනුකම්පාරිී. ො පෞද්ගලිකව තමන් දන්නවා මට මේදේ දුන්න නිසා මොහුට කොයි තරං ලාභයක් වෙනවාද. ඔහුට අනුකම්පාවෙන් තමයි වැඩිපුරේක බාරගන්න. ටේකයි දේශනා කළේ පුළු හන්තරන් ආත්මාර්ධයෙන් පරාර්ථයට යන ක්‍රමයකට යමුවැඩ කියලා. එහෙම නැත්තං මේ ශාසනය සඳහන්කළේ පුළුහන් තරම් ලොකු මාත්මාර්ථකාමී වන්න කියලා. එතට අපිට තේරෙන්නේ අ මහ කයිරාටි ආත් මාර්ථකායමියයග නෙමිමික්යන්. තමන්ගේ ආත්මයට අර්ථයක් කරන්න කියලා. තමන් තමන්ට ආදරී කරන්නඩ එතකොට නිකම් අනික්ක අයට සැණහස දැක්වු අවෙන්නවා.ඇති තමක් දෙනවද එක පැනඩෝල් පෙත්තක් වේවා. ආත්ම කෝටිකීයක් සූ පත්තිෙන්න්න පුළුවහන්ද ඉ ඔබ ඔබට සලකගණ්ඩ එතකට අන්‍යන්ට නිකම්මර් රයෝජණයක් යනවා ඒකයි සඳහන් කළේ මේ ශාසනය පුරාවටමතිය ආත්මාර්ථයෙන් පරාර්ථයට යන ක්‍රමය එතකට ලොවතර බුද්ධ වාසනය තුළ කටයුතු කරන මොන තරං ලාභයක් සංසාරි පුරාවට අපිට ගලාගෙන නවද ගාථ අරතනය සඳහන් කලයක් යවසාන වසේ නිංසාකච්ඡා කරමු යම් දහර භික්ෂුවක් එකන ලදරු භික්ෂුව නමුත් සම්වා සම්බුද්ධ ශාසනය කරන්නේද ශාසනය තුළ මනාව යෙදෙන්නේද එ ලදරු භික්‍ෂුව පවා භාගිතුන් වහන්සේගේ ශාසනය කරනවන දෙවි බබුන්ගේ පවා වන්දනාවට පා වෙනවා. ප්‍රසාදීයට ලක්වෙනවා ඒතරම් ශ්‍රේෂ්ඨ කෙක් වෙනවා. සුමන සාමනීරයෙන් වහන්සේ අනවතත්්ත විළගා විඳල නාගරාජාව දමනය කරන්න ඕන නිසා ඇහි පිල්ලන් ගහන මාත්‍රයීෙන් සියලුම දිව්‍යලෝකොට බ්‍රහමලකෝට වත්න්නවා. වැඩලා කියනවනෝත්තත්ව විළා පුංචි යුද්ධයක් තියන බලන්ටෙන්න්න කිය. මේ අවුදු හතක දරුවක් කතා කර. නව කල්ප ගනන් ආවෂ්‍ය තියන බ්‍රහමරජයකුටුව නැවිල්ල ඉන්නබෑ එතකොට මේ සාමාන්‍යඒ දරුව ගිහිල්ල කතා කෙරුවන මනුස්සරෝක වැඩිහිටයක්කත් ගණන් ගන්නවා දයා එන්න කිය නවත් භාගිතුන් හසගේ ශාසනයට අනුගත වන නිසා කල්ප ගන වශ්‍ය තියන බ්‍රහමන්ට නැතු ෙන් සිද. නිසා කෝටි ගනන් දිවිය ්‍රහම පරික් රැස් කරවලා තමයි පන්තකව දමනය කරන්න. විශාල බ්‍රහ්මකයක් මවාගන්න පන්තක ශරී රේපෙනක බේ මත එහට මෙ හැට ඇවිතිනවා ො වර්ග යුදන් පණහක් තරන් විශාල අනෝ තප්ත විල සම්පූර්ණයෙන් පෙනෙන් වහලත. ඉතින් හර වර් දදුන් දොල්හක් විතර ස ්‍රහ්මකයක් කියලකමටින් බරටෝන් ගණන ගොලින්න්න කියන්නු නමින්. ඉවසන්න බෑබර එන්ද එමීට එහෙමීට පෙනගොබය කිලිනවා. එතකොට තල්කඳම් පොල්කඳන් වගේ ජලදහරා අහසට විදිනකොට එහෙම් ම අහසිම්ම කෙන්ඩිය පුරුවගෙන තම අයරගෙන යන්න තමන්ගේ ගුරෝරයට බඩේ යමාරුවට බෙහෙතක් දෙට. ඉතින් ඒවාගේ පුංචි වයෂදී එහෙම කරපු කෙනෙක් හිටියනං සම්බුද්ධ ශාසනය විතරයි. අදත් ලාබාල වයිසේ අපේ දරුවට නමු. භාගිතුන් ව හසසි දේශනා කරපු මාර්ගයේ ගමන් කරන්න මග හදල දෙනවනං. අපි දන්නේනි අපි ජීවිත කව දද කොතන දීවර වෙන්නිකේද. පෝන තරං ලාබාල වශශය දරුව මැරෙනවානි. ඉතින් එහෙම මැරුණත් බයක්නෑ. ඒම නැතුව දැන්මැරෙන හැටිය රිකල්පනා කරලා බැලූ. අපි සමහල්ලාට දරුව මැරුුණ කියලා මාස ගනන් අවුරදු ගනන් අඩනෝ. ඇතරම් පිනතින අඩන්නම තමයි වෙලා තියෙන. දගල්හන්ට ඉහා කුඩා අවදිය ඉඳල ආගමක ශික්ෂණයක් දීලනෑ. අම්මට තාතර ගුරුවරයට ඉඳදර කියන්න පුළුවහන් තරම් මසාවාද කියල 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 ජීවිත අකුසල්ලරින් පේල තියෙන්. එති ඒ නිසා කොහොමද මරණින් මත සුගතියක්වෙන්. නමුත් භාගිතන් වහන්සේ ඒ ටික කලින් හිතල දේශනා කලා මෞ්පියන්ගෙන් දරුවන්ට වඩුවඕන යතුකම් පහක් තියෙනවා කියලා. පලවෙක තමයි පවින් වලක්වන එක. දෙවනියක තමා කල්ල්‍යාන මිතරයන්ගේ ඇසුර දෙනයක. පවෙන් වලක් වලා තිබ්බනං පුංචිම කාල්ලිදර ජීවිතය කවදාවත් අයි පව් කරන්නේ. තමන් සපත්තුෙන් සෙරපපුුවෙන් ගහලා හරි මරණ කුඩා ගෙඹි පැටියෙක් වේවානටන් කූඹියෙක් කඩියෙක් වේවා එක දරුවට දැනෙන භාසාාවෙන් කතා කරන්නන්නන්නේ. පුතාට අම්මා නැතිවුණොත් පුතාට කොච්චර දුකද. ඒවගේ මේ මරලයින්න කූම්බියටත් දරුවඉ. මේ පත්තෑයටත් දරුව ඉන්නෝ. තැපුත අයගොල්ල ගෑම්ම මරලා ඇතොට ඒ දරුවන්ට කවුදෙ ඉන්නේ. එවගේ සංවේදී හිත්වලට සංවේදී විදිහයට කතා කරලා එක දුන්න අහම පුංචිකාලි අ ජීවිත කාලට මේවාගේ වැරදිවලට යන්නේෙ නෑ. එහෙම පරපුරක් හැදුනහම තමයි ධර්මපාල පරපුර වගේ පරපුරක් ලෝකෙ හැදෙන්නේ. මද කාලයක් තිස්සේ ප්‍රාණගාතිෙන් ඉවත්වෙලා කටයුතු කරඩෝනෑ. ැ මේ ජීවිතයේ මං ප්‍රාණගහත කරන්නේ නෑ කියලා ඊළඟ ආත්මික මං අකාලි මැරෙන්න්නේ නෑ කියල කතාවක් නෑ. ඇ මේ ජීවිතය කරගත්තේ නැති වුණට මං පෙරාත්මෝල වුණා කලාද කෞුද්දන්නේ. ඒ කර්ම ඒක කර්මයක් කරහම ආත්ම සිය දස් නම් පස්සෙන් ඉනවනි. ඒටික ගෙවන්ඩ මට සිද්ධ වෙනවා සමමාට කුසල් කරනකට ඒ එකත්තුකක් ඇත්තලා යනවා ඊට අමතරෝද ඊන් පස්සේ මේ සිල් රැකපු කාලයේ ඉස්මතු වෙනකොට පිනතුනී ආයි කවදාවත් අකාලි මැරෙන්ඩ හේතුවක් නෑනෙ. ද පෙරතිබිච්ච කර්මටික ගෙවිලා ඉවරයි අලුතිෙන් ප්‍රාණගහත කරම රැස් කරලනේ. ඉතින් දැන් අකාලි මැරෙන්් හේතුවක් නෑ. ධර්ම පාලතුමාගාවට දිසාපාමක් ආචාරිවරය ඇවිල්ල පුතා මැරුණ කියල කියහම. හිනාා සාක්ෂි හැටියට එලුවගේ ඇතකෝටු ගෙනල්ල පෙන්නකොට ගෙදර ඉන්න දාසයෝ පවා හිනාවෙන්න ගත්තා මේක මොන විහිලුවක්ද කියලා ආචාර්තමාට හිතා ගණඩවේ ඇමකදමි කියන්නේ කියලා එතකොටයි පැහැදිලි කළේ අපේ පරපුරේ කවුරුවත් ආන ගහත කරන්නේ පරම්පරා ගණනාවක් තිස්සෙ කරලත්න ඒ ශක්තිය බලය අපිට තියෙන කියලා. නිසා අදනවත්තුවා කියලා ඊළඟගේ ජීවිතය රැකෙනවා කියල කතා වන්නේඒ ග්‍යාත්මි කරපු අතවාත්ම සේගාන කිසි රට තියෙනවනි. එ කාලයක් තිෙස්සේ ඒකු සෙලෙන් ඇත් ඒගෙන ඩුවම එතකොට තමයි එහෙම පරපු රක් ගොඩනැගෙන ධර්මයට අනුව සඳහන් කරහම යම් කෙනෙක් පංචසීලේ ආරක්ෂා කරන්නේ නැත්ත ඔහු රටයි ජාතියි ආගමයි තුුණම විනාස කරන කෙනෙක් කියල සඳහගන්න කාරණයි මනාවම පැහැදිවෙන ඒක නිසා දේශනා කළා යම් මවෙක් පියෙක් හදාපු දරුවයි පන්සිල්ලාරක්ෂා කරන්නේ කියල කියන්න ඔව මේ රටට කරදරයක්න එතකොට ඒ මව්පියන්ට කියන්නේ කවදාවත් මහාබ්‍රහ්ම කියලා. අපිට කරදර කරන පිරිසක් හදාපු මව්පියන්ටත් ඒ මහානීය නාමයේ දෙන්න බන්නේ දෙගොල්ලු නිසා ඉපදිච්චායකින් රට වෙලා ති හා විනයක්න එතකොට ඒගොල්ලන්ට ධර්මය කියලති හැතිරි කියලා හැතිරියයක් කියලාඇ මුළු සමාජයටම හැතිරිය ඒ තාත්තර කියලතින හතුර කියලා නවත් අපිට පුළු හන්නන් යම් දවසක හැබැවින්ම මහා බ්‍රහ්මය වගේ යස් දෙකපියගට. ශාසනින් තිලින වෙන ඒ ගෞරෝණීය නාමේ අරගන මෙැලවින් පිටේලායන්ට. ඒ නමට අපට සලකනවා ආත්මකෝටි ගරන්න. මෙහෙන් අරගන යන මහා බ්‍රහ්ම කියන නමට ආත්මකෝටි ගනක් සලකර.ගැන සංසාරයෙන් නිවන්දකිනතුරු සුවපත් වෙනවා අ එහෙම ජීවිතයක් ගත කරහම. එහෙම දරු පිරිසක් හදහම. එතඩේ සම්බුද්ධ ශාසරනයට අනුවයි ආංය නිසාදේශනා කලා මේ ලාබාල පැවිද දෙෙක් නමු. මේ ශාසනය හරියට කරවනොවනං ඔවු හැමදාම මේ ලෝකී බැබලින අය. ටික ගිහි පැවිදි හැමෝට මේහෙමයි. මොද භාගිතුන් වහස සව් වනක් පිරිස පිළිබඳව පුදුම විශ්වාසයක් තියලතමයි මාරයට ප්‍රකාශ කරන්නේ පව්කාරයා උඹට ඕනේ විදිහට මේ ලෝකින් ල ෑන්ඩමල් ලෑඇස්තිනෑ. මගේ සියව්ුවනක් පිරිස ශ්‍රාවක පිරිස. ව්‍යක්ත විනීත විශාරද පිරිසක් බවට යම් දවසක පත්වෙනවාද ම මෙලෝකයක් හරි නේදාට අයි කියලා ආයි මාරයයායනය කතා කරන්න. හැබ පිරිස එතෙන්ට හැදුනට පස්සේ මාරය ආය කතා කරනවා දැම් බලාපොරොත් වෙච්ච පිරිස හැදිල නේද කියන ඉ අපි ගැනත් විශ්වාසයක් තිබ් බුදුරජාණන් වහන්සේ නවත් මේ කාල ත්‍රිපිට කේ ගෙන ගන්න යෙදෙනැසිේ. සිව්ුවනක් පිරිසහුග අඩු ඒ ගැන භාගිතුන් වහන්සේගේ විශ්වාසය පලුදු කරනවා අපිට හු අනුකම්පා කලා බුදුරජාණන් වහන්සේ මේ කෝටි ලක්සයක් සක් වලේ අපිට අනුකම්පා කරපුු තරන් තවකාටවත් කළේ නෑ කියලා හිතෙන්නේ ඒනිසයි මෙච්චර ධාතුන් වහන්සේ අපිට දුන්නේ ඒනිසාසයි භාගිතුන් වහසගේ කරුණාව මෙච්චර ලැබුණ අපි වෙනුවෙන් කළයුතු හැමදේම භාගිතු වහස හරියටම කළා හැබැයි ඒකට යුක්ති සහගත සාධාරණයක් අපෙන් වෙන්න නෑ කියලයි කියන්ඩ වෙන්නේ. එ නිසා වහ වහා ඒ බුදු වදනට අනුකූල්ල වෙනවනම් ඒ බුදු වදනත් එක් යන්ඩ තීරණය කරනවනන්. පැවිද්දෝ තමන්ගේ පැවිදි ජීවිතයේ මොකක්ද කියලා හඳුනගෙන කටයුතු කරනවන්නන් සිවුවනක් පරිස අනික් ගහි පිින්වත් පිරිස බෞද්ධය කැටියට මාකළ යුත්තයේ මකක්ද කියලා තේරුම් අරගෙන කටයුතු කරනවනන් වර්තමානෙ වනත් අපිට උදාවෙල්ලා තියෙන මේ උග්‍ර ප්‍රශ්න නිකම්ම විසඳිලයනවා. බුදුරජාණන් වහන්සේට අකීකරවීමේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්. පාපා නිවාරන්තිගේන ක්‍රියාව අත්හැරපුනිසාතමයි මේ ප්‍රතිපඵය අදැවිල්ල තියෙන. ද හැමෝම පවට බයි කලානෑ හැමෝම පවට බයවනානං අපි කාටවත් එහම වෙන්නේන. එඳ ආර්යන්ට අකීකරවීමේ දැඩී විපාකයේ අදපි වින්දනය කරනවා. ඒක ඉදිරියට හරියනවා කියලා කාරණාවක් ඉදිරියට විසඳනව කියන කාරණාවක් පේනතෙක් මානයකවත් නෑ. ඒකෙන් අපි ගව මේ සැලසුම්නෑ කියන කතාවක් නෙමේ මේ කතා කරන්නේ. නැවත මේ තත්ත්වයේ විසඳිලා අපි අර බලාපොරොත්ව වයන සෞභාගමත් තැනට එන්ඩනං මේ රටේ භාගිකට වඩා වැටි පිරිසක් අනි වාරයම පන්සිල් ආරක්ෂා කරන්නම වෙනවා. ආරයන් වහන්සේලාගේ ප්‍රසාදයේ ඇතිකරවන්නම වෙනවා. එමනත්ත අපි බලාපොරොත්තු තැන්ටෙන්ඩබෑ.ඇයි සිල් නැතිගුණ නැති අය. මිනිස්සු කොයිතරං පීඩාවිං දුක් විින්දත්. දැනෙන්නේ න තමන්ට ලාභයක් නැත්තන් මුකුත් කරන්නේ නෑ. න කීදන නිසා යටති බඩිගින්නේ ඉන්නවාද කියන එක හැඟෙන්න්නේනෑ. ඉද පන්සිිල් රකින පිරිසක් අවශ්‍යම වෙනවා. අගේනි හැම තැනම භාගිතුන්ව හසි කීකරු පිරිස හැම දාම බැබලුනා කියන කාරණාවයිමකය. සා එවන් පිරිසක් බවට පත්තෙන් තුනුරුවන්ට කීකරුවෙන් බුද්ධ ශාසනය තුළ යෙදෙන්ඩ මෙලවත් බැබලෙනවා පරලොවත් බැබලෙනවා වහවහා සංසාර ගමන කෙරවල කරඩ අවස්ථාව ලැබෙනවා. ශ්‍රද්ධාවන්තයෝ ඒ බවතේරුන් අරගෙන වැඩ කරනවා නමුත් අන්සිියලු දෙනාටම ඒ කාරණාව දාානය වෙනවනන්. අපි හැමෝටම ලොකුලාභයක් ේතුළින් සැලසින්ඩ පටන්ගන්නවා. එනිසා පිසිියල දෙනාම භාගිතුන් වහසගේ වචනීට කීකරියච්චේ ෆ්‍රේෂ්ඨ ශ්‍රාවක පිරිසක් බවට පත්තෙන්ද. ාගිතුන් වහසගේ ආශිරුවාදීවාටිට ශක්තිය ලැබීවා කියල ප්‍රාර්ථනක් කරමු. පින්නතනි අද ධර්ම දේශනාවේ දායකත්වය දරමම් ලබනවා හරත්මලාන මල්ලි කාරාම පාර අංක පනස් අටනිවසේ පදිංචි කමලා ගුණසේකර මෑනිියූ ප්‍රමුඛ දූදරු මනබුරු මිනිබිරියන් පිරිස විසින්. උතු මරමුණ එම දරුවන් විසින් සත්තැම්බර් මාසේ කොළස්වන දිනට යෙදී තිබුණ හමලා ගුණසේ කර මෑණියන්ගේ ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කිරීම, අදදින උපන්දිනය සමරණ සිතුම්ලි දියණට සෙත් ප්‍රාර්ථනා කිරීම, අතිපූජනීය දේශකයණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම දූදරු පරම්පරාවටම ප්‍රත්නත්‍රයේ ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීම, දරු පරම්පරාවම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් අමාමහන් නිවනිින් සැනසෙන පිරිසක් බවටපත් කරවඩ. මේ ගෞතම සම්බා සම්බුදු සසුන තුළ මහා බුද්ධ පූජාමය මංගල්ල පවත්වා ධර්මදානමය මංගල්ලෙ පවත්වා භාගිතන් වහස්සේ ප්‍රමුඛ මහා සඟරුවනට දම්පැක් පූජා කරමින් භාගිතුන් වහන්සේගේ අවවාදයට කීකරුවමින් පාරමී ධර්මයන් පූරණය කර ගැනිමින් කටයුතු කරඩත් පෝවන්ට රත්නත්‍රයේ ආශිරුවාදයත් මේ කුසල ශක්තියත් හේතුවේවා අපගේ සේවක දූපුතුන්ටද එලෙසින්ම මේ සියලු කුසල් අනුමෝදංවේවා ප්‍රත්නතරී ආශිරුවාදය ලැබේවා නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාත්‍රුවර අතිපූජනීය දරනාාගම කුසල දම්ම නායක මාහිමි පාණන් වහන්සේට අපවත්න වදාල අනිකුත් සියලූම සසුන් ලැදී මහා සඟරත්නයටත් මේ පින් අනුමෝදන් වීවා. නිධන ප්‍රාප්තියට පත්වන දොම්පීටර් ජයිසිරි ගුණසේකර පියාණන්ට කරුණාවතී ගුණසේකර මෑණියන්ට මෞ්පිය යුවලට ස්වාමී පාර්ශවේ මවපස පියපස දෙපාර්ශයේම සියලූම මේ ගියෙන් ඥාතීන්ටර් මෙ උතුම් උසල් අනුමෝදං වේවා කල්්‍යාන මිත්‍රයන්ට මේ පින් අනුමෝදන් වේවා සියලු දෙනාගේම මෙලොව ජීවිත සුවපත්වේවා පරලෝ ජීවිත සුගතිගාමී වේවා ප්‍රාර්ථනය බෝධීෙන් අමාමහන් නිවනිින් සැනසන්ඩේ. මෙසිියලු දෙදනාටම ඤ්ඥානු මෝදනා කරමින් ආශිරුවාද කරන කමලාගුණ සේකරමෑන්ෙන් නතුරු දූදරු මුණ බුරමිණි බිරියන්තත් මේ කුසල ශක්තිය හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරින්. ආකා සට්හාාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුණ්ඥන්තං අනු මෝදෙවා චිරංරක්කං තුළෝක සාසනං. දේවූ වස්සතුකාලීන ස්‍යිය සම්පත්ති හේතුච පිතෝ භවතුළු කෝචරාජා භවතු දම්මිකු